එතුමා ඉදිරිපත් කරන ප්‍රධාන තර්කය තමයි මේ රට බංකොලොත් භාවයට පත් වුණේ පසුගිය රජේ විසින් ලබා දුන්න බදු සහනය නිසා රජේ ආදායම කඩාවැටීම නිසා රට බංකොලොත් වුණා කියලා. මේ තර්කය සම්පූර්ණයෙන්ම සාවද්‍යයි ගරු විපක්ෂ නායකතුමනි. මොකද ඒක ඔබතුමා පිළිගත්තට මේ රටේ කිසිම ආර්ථික විද්‍යාත්මක විද්වතෙක් පිළිගන්නේ නැහැ. මොකද මේ රට මෙතේ බංකොලොත් වෙන බවට අපි සියලු දෙනා මේ මුදල් පිළිබඳ සම්පූර්ණ බලය තියෙන පාර්ලිමේන්තුවට මේ තත්ත්වයේ ඇති වෙන බව දැනගෙන මේ ගරු සභාව විසින් 2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ වගකීම් 50ක් ඉදිරිපත් කරලා තියෙනවා රට බංකොලොත් වෙන එක වළක්වන්න. මට ඇහුණා මම කියපු කාරණාවට ඒ ආර්ථික විග්‍රහයට ලබා දුන්නු ප්‍රතිචාරය. ගරු කතානායකතුමනි, ඔය බහුබූත අහලා තමයි රට බංකොලොත් උනේ. හරි? ඔය ටියුෂන් පන්ති වල කියන බහුබූතේ හරියන්නේ නැහැ. මෙතනට ඔය ටියුෂන් පන්ති කතාව කියලා තමයි මුළු රටම බංකොලොත් උනේ. ගරු කතානායකතුමා, මම එකක් කියන්නම්. දැන් කියනවා IMF agreement එක හොඳයි කියලා. මට කියන්න 2020 මුල් කාර්තුවේ අපේ රටට ඩොලර් මිලියන 100කුත් IMF එකෙන් ලබා දෙන්න තියෙද්දි කවුද අත උස්සලා IMF එකෙන් ඉවත් උනේ? කවුද ඉවත් උනේ? කවුද? මේ හාදේ ටික මේගොල්ල තමයි අත උස්සලා කිව්වේ IMF අපිට එපෝ, IMF දේශද්‍රෝහි, IMF රාජද්‍රෝහි. දැන් ලැජ්ජ නැතුව ඇඳගෙන ඉන්න සරමත් ගලවල ඔළුවේ දාගෙන දැන් මෙතන එනවා බහුබූත කතා කියන්න. මොන විහිළුවක්ද?